සුබ ක්ලවුඩ් සනිදාවක් වේවා. ඉතින් මේ සෙනසුරාදාවෙත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා අලුත්ම ටොපික් එකක් කතා කරන්න. චැට්බොට්ස්. ඉතින් මේ චැට්බොට්ස් අද අපි මේ විදිහ දකින්නවනේ ඕනම වෙබ්සයිට් එකක අපි යන ඕනම කන්සියුමර් ෆේසින් වෙබ්සයිට් එක ආයතන වලින් චැට්බොට්ස් දාලා තියෙන විවිධ හේතු මත. ඉතින් මේ ගැන පොඩ්ඩක් ගැඹුරට දැනගන්නට අද මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි කන්වර්සේෂන් එකට යමු. මේ 1920 දී කැරල් කැපෙක් කියලා එක්කෙනෙක් මේ සයන්ස් ෆික්ෂන් එක පාවිච්චි කරලා තිනවා මේ chat and bot කියන ටර්ම් එක. ඉතින් 1920 වගේ පරණ කාලෙක ඉඳන් තමයි මේ අදහස මිනිස්සු තුළ ඇති වෙලා තියෙන්නේ. ඉතින් නිසල් චන්දසේකර ඔයාගෙන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා අපිට කියන්නකෝ මොනවද මේ chat bots කියන්නේ කියලා. මම නිසල් චන්දසේකර. ඔබ මිසදි ප්‍රවත් මම මිලෙනියම් IT ආයතනයේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වශයෙන් වැඩ කරනවා. දැනට AI ටීම් එක වශයෙන්, ඒ කියන්නේ අපේ MIT එකේ AI ටීම් එකේ ඩෙවලොප්මන්ට් හැන්ඩල් කරන මේනලි, ඒ කියන්නේ chatbots, ML සහ ඔය සම්පූර්ණ එකතුවට වැඩ කරන අපේ ටීම් එකේ ඉන්නවා. අපි chatbot ගැන කතා කරන්න ගත්තොත් chatbots කියන එක දැන් ප්‍රබත් කිව්වා වගේම 1920 එක ඉඳන් වගේ මේ concept එක ඇවිල්ලා තියෙනවා. ඔංගලන්ට මතක ඇති පර්ණව චැට්බොට් එක කිව්වොත් අපිට හඳුන්වන්න පුළුවන් Microsoft Word වල කියන්නේ. අපි චැට්බොට් එකක් කියන්නේ මොකද්ද කියන කලින් මං කියන්නම් හැමෝම, කියන්නේ ඒ කාලේ දන්න හැමෝම දන්න කෙනෙක් ක්ලිපි. Microsoft Word එකේ හිටියා ඔය පැත්තෙන් ෆයිල් ක්ලිප් එක. ඒ ෆයිල් ක්ලිප් එක ඔයාට හැම දෙයකටම උදව් කරයි, කියන්නේ ඔයා ලියුමක් ටයිප් කරනවා නම් ලියුම ටයිප් කරන්නේ මෙහෙමයි, මේකට මේ දේවල් ඕනි කියලා, ඒ වගේ විස්තර දේවල් කියන එතෙන්දී ආපු කන්සෙප්ට් එකම තව වැඩි දිනෙලා තමයි චැට්බොට් එකක් විදියට ආවේ ඉස්සරහට. මෙතනදී උඹලට බලා ගන්න පුළුවන් evolution of UI, ඒ කියන්නේ UI පරිණාමය කොහොමද උනේ කියලා. ඒ කියන්නේ අපිට computers මුලින්ම ලැබෙද්දී, ඒ කියන්නේ පරිගණක අපිට මුලින්ම ලැබෙද්දී අපි භාවිතා කරේ keyboard input විතරයි. ඒ කියන්නේ CLI input එක විතරයි අපිට පරිගණකයට ඇතුළත් කිරීම වශයෙන් යොදන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපිට GUI applications ආවා. GUI applications කියන්නේ mouse එකෙන් mouse point එකක් තියෙනවා, mouse point එකෙන් click කළා අපිට ඒවත් එක ඉන්ටරැක්ට් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපිට එනවා natural user interface කියන එක. natural user interface එක තමයි chatbot එකත් ඇතුළට මේ concept එක එන්නේ. හරියටම කිව්වොත් ඒ කියන්නේ අපි කතා කරන දේවල් පරිගණකයක් අඳුනගන්නේ කොහොමද කියන එක. අපි කතා කරන දේවල් පරිගණකයක් අඳුනගන්න කියන්නේ සාමාන්‍ය ඕනම කෙනෙක් දන්නවා පරිගණකයක් වැඩ කරන්නේ ones and zeros, binary වලින්. binary වලට එතකොට අපි කතා keyboard එකෙන් ගත්තොත් keyboard එකේ ඇතුළත් කරන දේවල් ones and zeros වලට convert කරන්න පුළුවන්. මවුස් එකෙන් ගත්තොත් මවුස් එකෙන් ක්ලික් කරන තැන් ඒ වගේ ටච් කරන පොයින්ට් පරිගණක අඳුරගන්න පුළුවන්. ඒ වගේම natural user interface කියන එකෙන් අඳුන්වන්නේ අපි කතා කරන, ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන භාෂාව පරිගණකයට හඳුන්වන්න conversion එකක් වෙන එක. එන්නේ එතෙන්දී තමයි chatbots ඇත්තරම මේ ලෝකෙට ඇතුළත් වෙන්නේ. අපි බලමු ඊට පස්සේ, ඒ කියන්නේ chatbot වලට කොහොමද ඇතුළත් වෙන්න පුළුවන් කියලා. chatbot එකක් ගත්තම අර කිව්වා වගේ අපි මුලින් පාවිච්චි කරපු CLI වශයෙන්, එතකොට keyboard input එකක් විදිහට, අපි voice input එකක් විදිහට, අපි mouse නැත්තම් chat, ඒ කියන්නේ user GUI interface එකත් through interact කරන්න ඒ අවස්ථා තුනෙන්ම ඇතුළත් වෙන්න පුළුවන් chatbot එකක් කියන එක. මෙතනදී බලා ගන්න පුළුවන් ආකාරයට සාමාන්‍ය chatbot එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. chatbot එකක් කිව්වම ඔයගොල්ලන්ට ඒක අඳුන්වන්න දෙයක් නැහැ අලුතෙන්. chatbot එක කියන්නේ සාමාන්‍ය ඕනම වෙබ්සයිට් එකක නැත්තම් ඕනම ඇප්ලිකේෂන් එක ඔයාට යන්න ඕන තැනට ඉතාම පහසුම මාර්ගය හරහා යන්න පුළුවන් විදිය හදලා දෙන එක. නිසල් කොහොමද මේ chatbot වැඩ කරන්නේ? මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය අර example එකේ පෙන්නද්දි මේ අපිට අර ඔයා දැන් evolution එක පෙන්වන්නේ UI interfaces වල, user interfaces වල ඉතින් මේ අපි ඔයා කිව්ව අර second generation එක, එහෙම නැත්නම් අර අපි mouse click keyboard වලින් input කරන ඔය හැම scenario එකම replace කරන්න පුළුවන් chatbot. මොකද මම දකිනවා සමහර වෙලාවල් වලට chatbot එකක් අවශ්‍ය නැත්නම් වලට chatbots පාවිච්චි කරනවා. ඉතින් අර ඔයා මුලින්ම වාට පුළුවන් නම් එහෙම ඇත්තටම අවශ්‍ය දෙයක කොහොමද මොනමගේ තැන් වලදී අපිට ඇත්තටම chatbot එකක් අවශ්‍ය වෙන්නේ කියන එක අපිට මන් දන්නේ අපිට අයිතියක් තියනවාද කියලා එක define කරන්න. ඔයගේ අදහස මොකක්ද ඒක? හරි, ප්‍රවත් හොඳ ප්‍රශ්නයකට ආවේ. මම කියන්නම් ඇත්තටම chatbot එන්න ඕන වර්ග මොනවාද කියලා, කියන්නේ chatbot මොන වගේ දේවල් වලින් වෙන් කරන්න පුළුවන්ද කියන එක. අපිට chatbot එකක් ඒ කිව්වා වගේ
නැචරල් ලැංග්වේජ් අන්ඩර්ස්ටෑන්ඩින් කියන අමාරුම තැන්ටත් පහසුම ආකාරයෙන් යුසර් ඉන්ටර්ෆේස් එකනේ FAQ ලෙවල් එකට උනත් ගන්න පුළුවන්. එතකොට මම පෙන්වන්නම් කොහොම චැට්බොට්ස් වර්ග තියෙන්නේ කියලා. ඒ කියන්නේ චැට්බොට්ස් වර්ග වශයෙන් ගත්තොත් මේ දැන් අපිට පේනවා ඇති ස්ක්‍රීන් එකේ අපිට ගන්න පුළුවන් මේක එක රේඛාවකට චැට්බොට් වර්ග කොහොමද රෙන් වෙන්නේ කියලා. පහසුම ආකාරය ඉඳන් ඒ කියන්නේ අමාරුම ආකාරයට හදන චැට්බොට් මේ විදිහට වෙන් කරොත් පහසුම එකක් FAQ චැට්බොට් එක. ඒ කියන්නේ අපි නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන විදිහට චැට්බොට් එක හදන්න පුළුවන්. ඒ වගේම අපි මක් හරි ඕඩරින් ඒ කියන්නේ අපි ඊ-කොමර්ස් සයිට් එකක් හරි මක් හරි අපේ තියෙන්නේ බිස්නස් එකක් නම් ඒ කියන්නේ මොන හරි අයිටම් සෙලින් බිස්නස් එකක් නම් ඒ බිස්නස් එකේ චැට්බොට් එක කොහොමද කන්ටෙක්ස්ට් ඇඩෙන්ටිෆයි කරන්නේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මම පීසා හට් එකට චැට්බොට් එකක් කිව්වොත් නැත්නම් පීසා වලින් සල්ලි චැට්බොට් එකක් කිව්වොත් ඒකෙදි කොහොමද සාමාන්‍ය මිනිහෙක් කතා කරන්නේ? ඒ මිනිහාගේ ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ගේ අවශ්‍යතාවය මොකද්ද? ඒ පීසා එකක් ඕඩර් කරනකොට මේ කලින් පීසා ඕඩර් කරලා තියෙන්නේ කොයි විදිහද? ඒ වගේ දේවල් ඔක්කොම එකතු කරලා හොඳටම ඒ කියන්නේ අපිට අඳුන ගන්න පුළුවන් කොයි විදිහ කොතරම් කොයිතරම් ලෙවල් එකකට මේක යන්න පුළුවන්ද කියලා. ඒ වගේම මොන හරි බැංකින් චැට්බොට් එකක් ගත්තොත් අපි ඉන්ටිග්‍රේෂන් ලෙවල්ට එනවා. ඒ කියන්නේ ඉන්ටිග්‍රේෂන් ලෙවල් එකට ආවකොත් අපිට ඇලෙක්සාගෙන් අහන්න පුළුවන්. දැන් අපිට භාවිත වෙන හොඳම චැට්බොට් තමයි Google ඕකේ Google ඒ කියන්නේ Google Assistant Apple Siri Amazon Alexa ඒව තමයි දැන්ට භාවිතයෙන් වැඩිම තියෙන චැට්බොට් කියන ඒවා. එතකොට අපි ඇලෙක්සාගෙන් අහන්න පුළුවන් නේද? දැනටත් ඇත්තටම හොඳ තත්ත්වයක තියෙනවා. ඇලෙක්සා මොකද්ද මගේ ටෙලිෆෝන් බිල් කියලා හෙව්වොත් ඇත්තටම ඇලෙක්සා දිනු තත්ත්වයක ඉන්නවා අපේ ටෙලිෆෝන් බිල් කියන උනත් තත්ත්වයක. ඒ දේවල් වගේ එක්ස්ට්‍රීම් ලෙවල් එකට ඒ කියන්නේ අපේ තියෙන දේවල් හොඳටම දන්නවා. ඇලෙක්සාට කිව්වොත් එහෙම මට බඩගිනි කන්න මොන හරි ඕනේ කියලා අපි ඇමරිකාවට යනවා නම් ඇත්තටම ඒ වෙලාවේ කැමරයක් ඕඩර් කරන්න උනත් පුළුවන්. ඒ ලෙවල් එකනො ඒ කියන්නේ කම්ප්ලෙක්ස් චැට්බොට් විදිහටත් පහසු අර FAQ ඒ කියන්නේ මේ වෙලාවට තමයි උංගලන්ගේ ස්ටෝ එක ඇල්ල තියෙන්නේ. ඒ වගේ පහසු FAQ ලෙවල් එකේට එකට කන් අඩු වෙන්න උනත් චැට්බොට් එක එක වර්ගයෙන් හදා ගන්න පුළුවන්. නිසල් මං හිතන්නේ මං අර ඔයාගේ මම ප්‍රශ්නයක් අහලා ඒකට උගින් තව එකක් ඇහුවා. මං හිතන්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ලස්සන උත්තර දුන්නේ. ඉතින් මේ චැට්බොට් කොහොමද අතනම වැඩ කරන්නේ? චැට්බොට් වැඩ කරන්නේ කොහොමද? අතනම චැට්බොට් කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක්. කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් කියවම ඒක මොකක් හරි ක්‍රමලේඛන භාෂාවකින් ලියවෙන්නවා. ඒක පරිගණකයේ ඒ කියන්නේ 1s and 0s වලින් කන්වර්ට් වෙන අපේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ලියවිලා අන්තිමට චැට්බොට් එකක් මෙන්න මේ තත්ත්වෙට එන්නේ කියලා මේ උත්තරේ මේ ප්‍රශ්නෙට මේ උත්තරේ එන්නේ කියලා අපි කලින් ප්‍රීඩිෆයින් කරලා තියෙන විදිහට තමයි චැට්බොට් එක හදන්නේ. මම ඒක පෙන්නනම් සිම්පල් ඩයග්‍රෑම් එකකින් කොහොමද වැඩ කරන්නේ කියලා චැට්බොට් එක කොහොමද වැඩ කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම චැට්බොට් එකේ මෙතන ඉන්නවා user. User ඇත්තටම අපිත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ ඒ කියන්නේ මැසේජින් ප්ලැට්ෆෝම් එකක් එක්ක. Facebook තියෙන්න පුළුවන්, Telegram, WeChat, LINE, Slack ඔය වගේ මැසේජින් ප්ලැට්ෆෝම්ස් ඕන තරම් තියෙනවා දැන් ලෝකේ. ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍ය මිනිහෙක් මොබයිල් ඇප්ලිකේෂන් එකකින් වශයෙන් ගත්තොත් දවසේ 90ක් විතරම භාවිත කරන්නේ මැසේජින් ප්ලැට්ෆෝම් එක. ඔයගොල්ලන්ගේ ඩිවයිසස් වල දැන් හැම ඩිවයිස් එකම ඔය බලන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකේ ඔයගොල්ලෝ වැඩිපුරම භාවිත කරන්නේ මැසේජින් ප්ලැට්ෆෝම් එක. එතකොට ඒ user interact වෙන messaging platform එකට messaging platform එකෙන් අපි දෙන ප්‍රශ්නය natural language processing කියන කැලලකින් අපේ bot එකේ main software logic එකට යනවා. ඒ software logic එකේ තියෙනවා අපේ machine learning understanding, AI capabilities. ඒ කියන්නේ එතකොට ඒ සාමාන්‍ය දැනුමින් අපි ඇතුළත් කරන natural language එක machine language එකට process කරනවා. ඊට පස්සේ අපේ තියෙනවා වෙනම logic store එකක්. ඒ කියන්නේ ඒ වනුව චැට්බොට් එකේ ඇක්ෂන්ස් ක්‍රියාත්මක වෙනවා. අපි බැංකුවක චැට්බොට් එක උදාහරණයක් ගත්තොත් මට account balance එක බලන්න ඕනේ කිව්වොත් එතකොට මට account balance එක බලන්න ඕනේ කියන එක අපි ඉස්සරහට චැට්බොට් ලොජික් එකෙන් ඇක්ෂන් එකට කන්වර්ට් කරනවා. ඇක්ෂන් එකේදී වෙනවා ඇත්තටම බැංකෝ බැංකින් සිස්ටම් එකට ගිහිල්ලා කෝ බැංකින් සිස්ටම් එකේ යාගේ balance එක අරගෙන ආයේ චැට්බොට් එක අරහම පිළිතුර වශයෙන් දෙනවා. ඒ විදිහම තමයි අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් අද උංගලගේ ස්ටෝ එක කොහොමද වැඩ කරන්නේ කියලා, අද උංගලගේ ස්ටෝ එක ඇරලාද මේ වෙලාවට ඇරලාද කියලා අහුවොත් එහෙම අපි ඒ වගේ දේවල් තියාගන්න පුළුවන් එක්තරා ස්ථිර තැනක. කියන්නේ හැම ඒ දේවල් නිතර වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් knowledge base එක විදිහට database එක තියාගන්න පුළුවන්.
ඒ database එකෙන් අර අහන ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙට අපි කලින් define කරලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ මේකින්ද මේ ප්‍රශ්නෙත් මේ වගේම එකක් නිසා කියලා අඳුරගෙන හරි උත්තරේ user දෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනදී අපිට messaging platform කිව්වොත් අපිට යන්න පුළුවන් බොහොම ලොකු channels ප්‍රමාණයකට. ඒ කියන්නේ chat box තියෙනවා යන්න ඇතරම් website වල Twilio, Messenger, Slack, email, Skype, group me, kick ඔය වගේ හැම messaging platform එකම ඇතර chat box ඊට අමතරව නිසල් අපිට මේ WhatsApp, Viber වගේ channels වලත් ඔව් මේ ළඟදිම ඇතරම WhatsApp Viber වලටත් enable වුණා. ඔයගොල්ලෝ ගොඩක් විස්තර කරන්න පුළුවන් ඇති මේ Viber වලින් මේ දවස්වල COVID news උනත් ලැබුණා. ඒ කියන්නේ ඇත්තටම අපේ ශ්‍රී ලංකා රජයෙන් උනත් COVID corona news වලට Viber channel එක පාවිච්චි කරා. එතකොට ඒවා ඇත්තටම handle වෙන්නේ chat bot හරහාම තමයි. මම තව දීර්ඝව ගියොත් chat bot එකක් ඇතුලේ software එක කොයි වගේද handle වෙන්නේ කියලා basic understanding එකක් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. අපේ software application එකේ තියෙන main points හතරක්. ඒකක් තමයි අපේ channel connect එක. يعني channels තියෙනවනේ දැන් අපේ messaging platforms කොට. ඒ messaging platforms හැම එකම අපේ bot code එකක් වෙන්නේ එක bot එකක් අතරම. අපි messenger bot එකක් වුණත්, viber bot එකක් වුණත්, website එකේ bot එකක් වුණත් අපි හැම bot එකම connect වෙන්නේ අන්තිමට එක end point එකට. අන්න end point එක handle කරන්න http end point එකක් තියෙනවා අපේ API එකක් විදිහට. ඊට පස්සේ platform service එක කියන්නේ අතන chatbot එක host වෙන්නේ කොහෙද කියන එක. AI services කියන්නේ අපිට chatbot එකට ඇතුළත් කරන්න පුළුවන් විශේෂාංග. ඒ කියන්නේ chatbot එකට අපිට text basic ම understanding ගතද ඒ කියන්නේ පහසුම ආකාරයෙන් ගන්නවා නම් text වලින් විතරක් chat කරන්න පුළුවන්. ඊට අමතරව voice වලින් යන්න පුළුවන්, image recognition පුළුවන්, face recognition ඔය වගේ කැමැතිම AI understanding එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් පහසු කරන්න තව එකක් එකතු වෙනවා SDK කියලා. අන්න ඒකදී තමයි දැනට ලෝක ප්‍රසිද්ධම principles ලා කියන්නේ ප්‍රධාන සමාගම් වශයෙන් හදලා තියෙනවා SDKs. ඒ කියන්නේ අපේ chatbot develop කරන්න පහසු වෙන්න SDKs හදලා තියෙනවා අපේ chatbot code එකට direct embed කරලා. අපිට ඊට පස්සේ ඒක උඩ අපේ logic එක ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට මේ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ කියන එක. නිසල් ඔයා මේ ගැන කතා කරද්දී මේ NLP එහෙම නැත්නම් natural language processing ගැන ටිකක් කතා කරා. පොඩ්ඩක් තව ටිකක් විස්තර කරන්නකෝ NLP කියලා. ඔව් ප්‍රවාද. ඒ කියන්නේ මම අදහස් කරා CLI ඉඳන් NLNUI වෙනකම්ම කොච්චර ලෙවල් එකකට අපි UI evolution එකේ ඇවිල්ලා තියෙනවද කියලා. එතකොට natural language understanding කියන්නේ ප්‍රධාන දෙයක්. natural language understanding කිව්වොත් අපිට මේ විදිහ උදාහරණයක් ගන්න පුළුවන්. මේ විදිහ උදාහරණයක් කියන්නේ ඔයාට මේ search bar එකේ පේනවා ඉතින් මෙතනදි පෙන්නනවා red dresses කියලා search bar එකේ search කරනවා. dresses කියලා මුලින්ම search කරනවා. එතකොට ලොකු පරාසයක් ඔයාට පේනනවා. red dresses කිව්වම ඒකෙන් වෙනම filter වෙලා පොඩි පරාසයකට වායනවා. ඊට පස්සේ red dresses $100 කිව්වම අර රතු පාට select කරපු dresses වලුත් සීර අඩුවේව වෙනම වෙන් කරනවා. ඒ වගේ තමයි ස්වභාවික භාෂා අවබෝධය කියන්නේ natural language understanding කියන එක හොඳටම drill down වෙනවා කියන එක. ඇත්තම දැන් මට ඕනේ ඇත්තම රතු පාට ඩොලර් 100 අඩු ඇඳුමක් ගන්න. ඒ ඇඳුම ගන්න මෙහෙම එක ප්‍රශ්න එක පේලිකින් අපිට තේරුම කියන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක්ට. සාමාන්‍යයෙන් කියලවම් මට රතු පාට ඩොලර් 100 අඩු ඇඳුමක් ගන්න කියලා. ඒ වුණාට අපි කම්පියුටර් එකට කියනවා නම් අපි يعني GUI එකකින් යනවා නම් අපි ඔප්ෂන් තුනක් ඇත්තම select කරන්න ඕනේ. dresses වලට filter කරන්න ඕනේ, රතු පාට dresses වලට filter කරන්න ඕනේ, සීර අඩු කියන එකට filter කරන්න ඕනේ. අන්න ඒ තුනම මේ තනි වාක්‍යෙන් drill down වෙන එක තමයි entity extraction කියන්නේ. intent එක කියන්නේ අතර මේ dress ඕනේ කියන එක අඳුනා ගන්න එක. entity extraction කියන්නේ රතු පාට සීර අඩු කියන එකට අඳුර ගන්න එක. ඒ වගේම තවත් මේ natural language understanding කියන එකේ ප්‍රධාන විශේෂංගය තමයි spell checking කියන එක. chat කරද්දී අපිට ඇත්තම සාමාන්‍ය chat එකක් ගියොත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් අතර chat එකක් නම් මිනිස්සු දෙන්නෙක් අතර spell checking වලදී mistakes එනවා පහසුවෙන්ම මිනිස්සුන්ට තේරෙනවා. ඒ කියන්නේ අපි ඇත්තම ඔය type කරද්දී keyboard එකේ ළඟ අකුරු type වුණත් අපි අඳුර ගන්නවා මේ type කරලා තියෙන මේක කියලා. අන්න ඒ දේ අඳුර ගන්න එකට spell checking කියලා වෙනම features තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි වචනයක් ගත්තම ඒක type වෙන්න පුළුවන් විදි මේ විදියයි කියලා අපි bot එක කලින් උගන්වලා තිබ්බහම bot එකට පුළුවන් තේරුම් ගන්න මේ විදිහට තමයි ඇත්තම මේකේ spell check එක වෙන්න ඕනික. ඒ වගේම natural language understanding තව ඇතුළත් වෙන දේ තමයි multiple languages. ඒ වගේම pre-built domains කියන්නේ අපි
දැනට මේ වෙද්දි චැට්බොට්ස් ඇවිල්ලා තිනවා අවුරුදු 3කට වඩා කාලයක් අතන 2016 ඉඳන් 19 කියන්නේ චැට්බොට් හොඳටම දියුණු වෙච්ච කාලයක්. ඒ කාලය යනුව එක එක ඩොමේන්ස් වලට, ඒ කියන්නේ බැංකින්, එයා ප්ලේන්ස් වලට, ඒ කියන්නේ එයා ටිකටින් වලට, ඕඩරින් වලට, ඊ-කොමර්ස් වලට, ඒ වගේ එක එක දේවල් වලට චැට්බොට් භාවිතා වෙලා තිනවා. ඒතකොට ඒ භාවිතා වෙන දේවල් වලදී ඒ ඒ අදාළ අටරන්සස්, ඒ කියන්නේ ඒ නැචරල් ලැන්ග්වේජ් අන්ඩර්ස්ටෑන්ඩින් එකට එක එක ප්‍රශ්න වලට උත්තර දීපු විදිහල් මේ NLU මොඩල්ස් වලට අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා තිනවා. ඒවත් ඇත්තටම NLU එකක් තෝරගනිද්දී භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ඩොමේන්ස් වලට අයිති වෙනවා. මම හිතන්නේ NLU ගැන අවබෝධයක් එන්නේ නැති නිසා අපි දැන් මෙච්චරලා කතා කරේ මේක ගැන, මේක චැට්බොට්ස් ගැන ඉතිහාසය ටිකක් කතා කරා, කොහොමද මේක චැට්බොට් එක වැඩ කරන්නේ කියලා කතා කරා, මොනවාද channels එහෙම නැත්නම් මොන වගේ platforms වලද මේක run වෙන්නේ කියලා කතා කරා. use cases ටිකක් කියන්නකෝ. මම දන්නවා use cases අපිට unlimited number of use cases තියෙන ප්‍රොපර්ටි. ඔයාගේ experience එකත් එක්ක interesting දෙක තුනක් කියන්න පුළුවන්ද? ඔව්, මම use cases වලට එන්නම්. හොඳම උදාහරණ තමයි දැනට ලංකාවේ බොහෝම භාවිතා වෙනවා තමයි චැට්බොට් වශයෙන් ප්‍රධානම, ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් ගත්තම නැත්තම් අපි ගත්තොත් ටෙක්නොලොජි ඉම්පැක්ට් එකට එද්දී සාමාන්‍යයෙන් බැංකුවකට කියන දේ පොඩ්ඩක් පරක්කු වෙලා එන දෙයක්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් බැංකුවක සම්පූර්ණ වැඩ වුණාට ඒ වැඩ ටික ඔක්කොම ඉවරලා තමයි සාමාන්‍යයෙන් දැන් ටෙක්නොලොජි වශයෙන් ගත්තම අපි දන්නවා සෝෂල් මීඩියා කියන්නේ ඉස්සරහින් තිබ්බ දැන. ඒ ඉස්සරහින් තිබ්බ දැන වුණාට බැංකුවක් සෝෂල් මීඩියා එනේබල් කරන්න ටිකක් කල් වෙනවා. ඒ වුණාට මට හොඳට මඳුර ගන්න තිබ්බ දෙයක් තමයි මේ චැට්බොට් කියන එක බැංකු පහසුවෙන් ඇතුළත් කරගත්ත ඒ තමන්ගේ ඩිජිටල් ජර්නි එකට. මොකද දැන් අනිත් හැමදේටම වඩා පරක්කු වෙලා හිටියත් චැට්බොට් එකක් ඕනේ කියන එක දැන් වෙබ්සයිට් එක අනිවාර්යෙන් ඕන ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. මොකද හැම වෙබ්සයිට් එකක් තියෙන කෙනෙක් දැන් මේ අවස්ථාවේදී නම් ඇත්තටම ඊ බිස්නස් එකක් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඕනම ටයර් කඩයක් දාන කෙනෙක් වුණත් ඒ බිස්නස් එකක් කරන කෙනෙක් කොහොමද? එතකොට සිල්වර් කඩයක් දැම්ම කෙනෙක් වුණා. එයාට වෙබ්සයිට් එකක් තියෙනවා කියන ලෙවල් එකට එනවනේ. ඒ වගේම හොඳටම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා චැට්බොට් කියන එක. ඒ වශයෙන් බලුවම මට ප්‍රධාන තැනක් කියන්න පුළුවන් බැංකු ඇවිල්ලා තිනවා ප්‍රධාන තැනකට. මොකද චැට්බොට් බැංකු ඉදිරි කරන්න ඕනේ වැඩ කන්වර්සේෂන්ලි පහසුවෙන් කරන්න පුළුවන්. මොකද අපි බැංකුවේ කෙනෙක් ගාවට ගියාට පස්සේ එයාගෙන් ප්‍රශ්නයක් අහුවම එයා හරිදී පහසුවෙන් අපිට දෙනවා. ඒ දෙයින්ද කන්වර්සේෂන් UI කියන එක බැංකුවට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි ඊ-කොමර්ස් සයිඩ් එක. මම දැන් එක්ක බැංකින් සයිඩ් එක ගැන, බැංකින් සයිඩ් එක අපිට යන්න පුළුවන් බැංකින් ඉන්ෆර්මේෂන් ගැන, බැංකින් ඉන්ටග්‍රේෂන් තත්ත්වය ගැන. ඒ වගේ බැංක එකේ හොඳටම දියුණු ඊ-බැංකින් ටූල් එකක් සම්පූර්ණ චැට්බොට් එකට කන්වර්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊ-කොමර්ස් සයිඩ් එක. ඊ-කොමර්ස් සයිඩ් එක කිව්වොත් ඊ-කොමර්ස් සයිඩ් එකෙන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි භාවිතා කරන සයිට් වලදී අපි සාමාන්‍ය දැන් මේ දවස්වල නම් ඊ-කොමර්ස් සයිට් එකකින් බඩුවක් ගන්න දන්නේ නැති කෙනෙක් නැහැ. ඕනම දෙයක් කෙනෙක්ට ගිහිල්ලා බයි කරන්න පුළුවන්. ඒ වුණාට දැන් කවුරු හරි හිතුවොත් එහෙම මට මේ දේ ඕනේ කියලා කතා කරලා කිව්වම ඒ වඩ ඕඩර් කරන්න පුළුවන් ලෙවල් එකට එනවනම් එතනදී ඊටාම් පහසුවක් ලැබෙනවානේ. දැන් ඔයා ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ මේ විදිහට යන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ඔයාට මට මේ වඩ ඕනේ මෙන්න මේ පාටෙන් මේ ගන්නට වඩා අඩුවෙන් කියලා කිව්වම මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ මැචල් ලැන්ග්වේජ් අන්ඩර්ස්ටෑන්ඩින්ග් වලදී ඊ-කොමර්ස් වලදී හොඳට දියුණු වෙච්ච යූස් කේස් එකක් තියෙනවා. චැට්බොට් ත්‍රූ කොහොමද අපි ඕඩර් එකක් ප්ලේස් කරන්න කියන එකට. ඒ කියන්නේ ඊ-කොමර්ස් ත්‍රූ චැට්බොට් ඊ-කොමර්ස් වලදී චැට්බොට් එකක් ත්‍රූ ඕඩර් එකක් ප්ලේස් කරන එක තවත් හොඳ යූස් කේස් එකක්. ඒ වගේම බැංකු වලදී ඊ-කොමර්ස් වලදී තව බැංකු වලට සමානව ඉන්ෂුරන්ස් කම්පැනිස් වලදී, ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනිස් වලදී ඇත්තටම මම දැකලා තියෙනවා හොඳ යූස් කේස් එකක්. ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් චැට්බොට් ඇතුළු දානවා. ඒ කියන්නේ අපි ඉන්ෂුරන්ස් ක්ලේම් එක රික්වෙස්ට් කරන එක සම්පූර්ණ චැට්බොට් එක. චැට්බොට් එක දැන් සාමාන්‍ය අපි ඒජන්ට් කෙනෙක්ට කතා කරාම ඒජන්ට් එන්න විනාඩි 30ක් විනාඩි 45ක් යනවා. ඒ දේ තප්පර ගානකින් වාට ඉවර කරන්න පුළුවන් චැට්බොට් එක ඇතරම ආන්සර් කරනවා. එතකොට චැට්බොට් එකෙන් අහනවා කොහෙද ඇත්තටම ඇක්සිඩන්ට් වුනේ. එතකොට එයාට චැට්බොට් එකට ලොකේෂන් ඇක්සස් තියෙන ඉඳ එයාට ඇත්තටම වෙරිෆයි කරන්න පුළුවන් චැට්බොට් එකට මේ යූසර් ඉන්නේ මෙන්න මේ ලොකේෂන් එක. ඊට පස්සේ චැට්බොට් එක ඇතුළෙම කැමරා එකක් ඔන් කරලා දෙන්න පුළුවන් අපිට. දැන් මොකක් හරි වාහන ඇක්සිඩන්ට් කරනවා, වාහන ඇක්සිඩන්ට් එකේ මොකක් හරි වුණ දේ කොහොමද වුනේ කියලා. ඒ වගේ ඉන්ෂුරන්ස් කම්පැනි එක සයිඩ් එකටත් යූස් කේසස් ඒ විදිහටම ගන්න පුළුවන්. මම අර කිව්වා වගේ ඊ-කොමර්ස් වලදීත් ඇත්තටම ඊ-කොමර්ස් වලදී තියෙන දේ චැට්බොට් එක ගොඩක් මාකටිං ලෙවල් එකට වැඩි. කොහොමද උදාහරණයක් කිව්වොත් එහෙම මම වෙබ්සයිට් එකට යනවා
චැට්බොට් එක වෙබ්සයිට් එකේ යනවා ඕඩර් එකක් දාන්න. ඕඩර් එක දාද්දි ඇත්තරම යූසර් කෙනෙක් ඉන්නවා නම් ඔයාට උදව් කරන්න. දැන් ඔයා සයිට් එකේ ඕඩර් එක දාන්න යද්දි මේ බඩුව හොඳයිද කියලා විශ්වාසයක් තියෙනවනම් එක්තරා මට්ටම ඒ මට්ටම වැඩි දිනු කරන්න පුළුවන් පහසුවෙන් චැට්බොට් එකට. මොකද චැට්බොට් එකට ඔයාට දෙන්න පුළුවන් ඒ එන යූසර්ට මෙන්න මේ වෙලාවේදී මේ යූසර්ට දෙන්න මැසේජ් එකක් මේ චැට් මේ මේ භාණ්ඩය ගැන තව මොන හරි වට දැනගන්න ඕනේද? ඒ වගේ දේවල් කිව්වම අර ගන්න තියෙන ගන්න නැඹුරු වෙන මාකටිං එක ගොඩක්ම දියුණු වෙනවා චැට්බොට් එකදී. ඒ වගේ මම දැන් කියපු ප්‍රධානම කරුණු වලට එහෙමයි. ඊට අමතරව ප්‍රධාන දෙයක් තමයි මේ ළඟදී වෙච්ච දේ ගිය මාසය ඇතුළත කොරෝනා කොවිඩ් වලදී චැට්බොට් ගොඩක් භාවිත වුණා. ඒ කියන්නේ අපිට මෙඩිකල් ඇසෙස්මන්ට් එකක් කරගන්න මිනිහෙක් ළඟට යන්න බෑ. ඒතකොට චැට්බොට් එකක් ඇත්ත රොබෝ කෙනෙක් ගාවට යනවා කියන එක බොහොම පහසු කාර්යයක්. මොකද මිනිහෙක්ට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම වුණාම. අන්න ඒ දේින්ද මෙඩිකල් වලදී ඇත්තටම මයික්‍රොසොෆ්ට් වලදී නම් මේගොල්ලෝ විශේෂයෙන් අඳුනලා දෙනවා හෙල්ත් බොට් කියලා. එතකොට ඇත්තටම ડોක්ටර් කෙනෙක්ට උනත් චැට්බොට් එකක් හදාගන්න පුළුවන් ඉතාම පහසුයි. Taman දන්න ડોක්ටර් ඒ කියන්නේ Taman දන්න මෙඩිකල් නොලෙජ් එක බොට් එකට ඉන්ට්‍රොඩියුස් කළා. බොට් එකට කියන්න පුළුවන් මේ ලෙඩේ ආ එන කෙනෙක් නම් එයාට දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ වගේ බෙහෙතක් තමයි රෙකමෙන්ඩ් කරන්නේ. තව වැඩි දියුණු වෙන්න දෙයක් ගන්න ඕන නම් ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා චැට්බොට් එක හදන්න පුළුවන්. ඒ වගේ ඉතාම පහසුවෙන් චැට්බොට් හදන්න පුළුවන් හැම ඇත්තරම කිව්වොත් හැම ඉන්ඩස්ට්‍රි එකටම යන්න පුළුවන් චැට්බොට් කියන දේ. මම මේ ගත්ත ප්‍රධාන යූස් කේස් ටික බැලුවා මේ ඕන මේ තමයි ලෝකේ වැඩිපුරම භාවිත වෙන චැට්බොට් ඉන්ඩස්ට්‍රිස්. ඒ වගේම නිසා මම හිතන්නේ ඔය පැහැදිලි කරා අපිට ගොඩක් ඔය කස්ටමර් සර්විස් රිලේටඩ් සිනාරියෝස් වලදී අපිට පුළුවන් ගොඩක් ටෙල්කෝ වල විශේෂයෙන් කොච්චර මං ඒජන්ස්ලා ඇඩ් කරත් ඒගොල්ලන්ට එන රික්වෙස්ට් ප්‍රමාණය කේට කරන්න ඇත්තටම මදි. ඉතින් අර ෆස්ට් ලෙවල් සපෝට් එක චැට්බොට් එකක් කරලා දෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් ලංකාවේ මම හිතන්නේ ඕල්මෝස්ට් ඕල් ටෙල්කෝස් පාවිච්චි කරනවා චැට්බොට් මම දන්න විදියට. ඉතින් මේකට පුළුවන් ඒ ෆස්ට් ලෙවල් සපෝට් එක එතනින් දීලා ඊට පස්සේ ලෙවල් එකට ඇත්ත ඒජන්ට් කෙනෙක්ට යොමු කරන්න. ඉතින් විසල් අපිත් ඔයත් දන්න විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා බලනවා. ඒ වගේම මේ ටෙක් ෆීල්ඩ් එකට එන්න කැමති අය බලනවා. ටෙක් ෆීල්ඩ් එකේ ඉන්න අලුත් දේවල් R&D try out කරන්න කැමති අය බලනවා. ඉතින් කොහොමද කෙනෙක්ට මේ චැට්බොට් එකක් ගැන පොඩ්ඩක් ඉගෙනගෙන චැට්බොට් එකක් හදන්න කැමතිද? මොනවද තියෙන ඔප්ෂන්ස්? කොහොමද කවුරු කෙනෙක්ට පටන් ගන්න පුළුවන්? ඔව් චැට්බොට් එකක් හදන්න ගත්තොත් ඔයා ඇත්තටම ටෙක්නිකල් නොවෙන්න පුළුවන්. හොඳටම ටෙක්නිකල් දන්න කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට හොඳට ටෙක්නිකල් දන්න කෙනෙක්නම් ඔයාට හිතෙනවා මට තනියෙන් පුළුවන් චැට්බොට් එකක් හදන්න කියලා. ඒ වුණාට මම පර්සනලි රෙකමෙන්ඩ් කරන්නේ, ඒ කියන්නේ ඇත්තටම මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මම රෙකමෙන්ඩ් කරන්නේ ඇත්තටම අපි SDK එකක් පාවිච්චි කරන එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද හේතුව ඒ SDK එකක් හරහා SDK එකක් කියන එක මම හිතන්නේ දන්නෝ ඇති සාමාන්‍ය සොෆ්ට් එකක් ඩෙවලොප් කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙන වෙනත් ඇප්ලිකේෂන් එකක්. ඒ SDK එකක් පාවිච්චි කරන එකෙන් ප්‍රධාන වාසිය නම් අපි ඒ කියන්නේ භාවිත කරන හදන අපි ක්‍රියේට් කරන හදන චැට්බොට් එකේ පසුබිම හදාගන්න. ඒ කියන්නේ එන්වයරන්මන්ට් එක සහ චැට්බොට් එක හැන්ඩල් වෙන්නේ කොහොමද, චැනල්ස් වලට කනෙක්ට් වෙන්නේ කොහොමද කියන එක අපි මුලින් ඉඳන් ලියනවා නම් ඇත්තටම අපි Facebook එකට චැට්බොට් එකක් හදනවා නම් Facebook එකේ සම්පූර්ණ APIs චෙක් කරලා මේක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ කියලා බලන්න ඕනේ. Telegram වල තියෙනවා, ආයේ Telegram වල APIs බලන්න ඕනේ. ඒ වගේ හැම channel එකෙන් බලන්න වෙනවා. SDK භාවිත කරන ප්‍රධාන වාසිය තමයි ඒ ඔක්කොම ටික අපිට පහසුවෙන් කනෙක්ට් කරලා දෙනවා. ඇත්තම එක ක්ලික් එකකින් API key එකකින් වගේ හැමදේම කනෙක්ට් කරලා දෙනවා. ඒ වගේම ඒ කියන්නේ SDK එකක් කියනකොට මම කිව්වේ දැන් සාමාන්‍ය ටෙක්නිකල් දෙනවත් තියන අයට. ඊට පස්සේ SDK එකෙන් එහාට ගියාම එක එක දැන් ප්‍රධාන principles ලා ඒ කියන්නේ Google, Microsoft, Facebook ඒ වගේ ප්‍රධාන Amazon ඒ වගේ ලොකු cloud services provide කරන principles-ලා දීලා තියෙනවා chatbot SDKs. හැම එක්කෙනාගෙම ඒ කියන්නේ තමන්ගේ chatbot SDK එක ගොඩක් දුරට open source කරලා තියෙනවා. Microsoft එහෙම අපි උදාහරණයක් විදිහට ගත්තොත් Microsoft ලාගේ තියෙන bot framework කියලා. Bot framework කියන්නේ bot build SDK එක Microsoft ලා විසින් හඳුන්වා දීපොම. ඇත්තටම දැන් ඒක හඳුන්වලා දුන්නේ 2016 දී 15 දී වගේ. 2016 ඉඳන් මේ වෙනකන් ඇත්තටම අවුරුදු 4ක් විතර වෙද්දී ඒකේ දියුණුව කොච්චරද කිව්වොත් එහෙම කියන්නේ එදා ඕපන් සෝස් කරපු නිසා ඒක වටේ ඇතුළත් වෙලා තියෙන කමියුනිටි එක ගොඩක් විශාලයි. ඒ කියන්නේ අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම SDK එකේදී SDK එකේ ප්‍රශ්නේ විසඳන්න කමියුනිටි එකේම තව එක්කෙනෙක් ඉන්නවා අතර Microsoft එකේ කතා කරන කලින්. මොකද chatbot SDK එක භාවිතා කරපු කට්ටිය ගොඩක් වැඩි වෙන්න අපිට අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ දේෙන් උත්තරයක් ගන්න බලන් අතර කමියුනිටි එකෙන්. අන්න ඒ දේ නිසා මම ගොඩක්
ප්‍රයෝජනවත් කියලා හිතනවා chatbot SDK පාවිච්චි කරන එක. SDK එකට යන්නත් ඔයාලට ටෙක්නිකල් දැනුම නැත්නම් ඇත්තටම ඔය principles ලා විදිහින් හදලා තිනවා ඔයාලට ක්ලික් කරලා විදිහ කියන්නේ කෝඩ් නොකරම low code no code කියන concept එකට ගේන්න ඇත්තටම ඒක ගෙනල්ලා තින්නේ Google Microsoft වගේ ප්‍රධාන principles ලා විසින්. ඒකට හේතුව තමයි ගොඩක් technology area එකට ආවට පස්සේ يعني machine learning databases AI services හැම එකක්ම භාවිතා කරන්න business knowledge එක අවශ්‍යයි. business knowledge එක අවශ්‍ය වුණාට ඒ business knowledge එක තියෙන කට්ටියට coding knowledge එක නැහැ. අන්න ඒ ප්‍රශ්නය ඇතු මේ විසඳන්න තමයි Microsoft විසින් දීලා Microsoft ලා Google ලා හැම ඒ කියන්නේ ප්‍රධානම principles ලා විසින් දීලා තියෙන low code no code environment chatbot එක ඇත්තටම ඔය coding බින්දුවක් දැනගෙන උනත් chatbot එක හදන්න පුළුවන් level එකට තියෙනවා. ඒ වගේ services තියෙනවා ඇත්තටම Microsoft එකේ power platform එකේ තියෙනවා Google Dialogflow තියෙනවා ඒ වගේ ඇත්තටම Microsoft මං කියන්නේ ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඒ අතින් බැලුවොත් එහෙම Microsoft ලා low code no code කරන්න convert වෙන තත්ත්වය බැලුවොත් එහෙම ડોක්ටර් කෙනෙක්ට health bot එකක් through තමන්ගේ patient ලට chatbot එකක් දෙන්න තව business accountant කෙනෙක්ට Microsoft flow through chatbot එකක් දෙන්න power automate through chatbot එකක් දෙන්න ඒ වගේ ගොඩක් දේවල් වලට low code no code environment එකත් හදලා තිනවා. එතනදි drag and drop කරලා ඔයාලට පුළුවන් chatbot එකක් හදාගන්න හරිම පහසුයි. ඒකෙදි ඇත්තටම excel එකක් upload කරලා අපිට ප්‍රශ්නේ උත්තරේ දෙක ඇතුළත් කරොත් පුළුවන් chatbot එක complete කරගන්න. මම හිතන්නේ උත්තරේ ලැබෙන්නේ නැති ප්‍රවාහය. ඔව් ඒ වගේම ඔයාට ඔයාර කිව්ව excel file එක එකත් එක්කම එක ගන්න තියෙන දේ තමයි ඔයාට සාමාන්‍ය අපිට ඕනම corporate website එකේ දකින්න තියෙන දේ තමයි මේ Q&A page එක. Yeah, frequently asked question fact page. ඉතින් මේ page එක අපිට හැමම URL එක දාලා Q&A bot එකක් හදා ගන්නට පුළුවන් Microsoft platform එක වැඩ කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ simply FAQ page එකේ URL එක දාපුවම automatically ඒ platform එකේ question එකයි answer එකයි අඳුරගෙන ඒක අපිට මේ model එකක් හදලා අපිට ඒක use කරන්න පුළුවන් chatbot එක. ඒතකොට කවුරු හරි කෙනෙක් bot එකේ ප්‍රශ්න අහපුවම අර related query එක process කරලා ඒක බල්ල දෙනවා උත්තරේ බල්ල දෙනවා. ඉතින් ඔය වගේ පහසුකම් තියෙනවා. right thank you Nisal, thank you so much. අපිට ඒක තුනට වාගේ දැනුම බෙදා ගන්න. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ technology videos සතිපතා නරඹන්න මේ channel එක subscribe කරන්න. ලබන සතියේ තාම නෝ